නවගත්තේගම පොලිස් වසම තුල ළමහා කාන්තා හිංසන පවුල් ආරවුල් වැඩි වශයෙන් වාර්තා වෙනවා. අනියම් සම්බන්ධතා ඇති කර ගැනීම නිසා බොහෝ අවස්ථාවල ඔවුන්ගේ දරුවන්ට විවිධ පීඩනයන්ට ලක්වන්නට සිදුව තිබෙනවා. විවාහක පිරිමිසා කාන්තාවන් අනියම් පෙම් සම්බන්ධතා පැවැත්වීම පවුල් ආරවුල් ඇතිවීමට මූලික හේතුව වී තිබෙනවා. එවන් අවස්ථා බොහෝමයක අවසන් ප්‍රතිඵලය වන්නේ ස්වාමියාට හෝ බිරිඳට නීතියේ සරණ පැතීමට සිදුවීමයි. නවකත්තේගම පොලිසියට ලැබෙන එවන් පැමිණිලි විභාග කිරීමේදී අවසන් තීරණය ගැනීමට අදාළ පාර්ශ්වයන්ට හැකියවද විවාහයක් දෙකඩ වී දරුවන් සීසී කඩ යන ආකාරය පැහැදිලි කර දීමට සමත් නවකත්තේගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රී දයානන්ද මහතා සුණු විසිනුවී යන පවුල් සමාදාන කිරීමට හේතුලින් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට දැඩි වෙහෙසක් දරමින් සිටිනවා. එවන් පසුබිමක් තුල නවකත්තේගම පොලිස් අතිමුතුල සිදු අනියම් පෙම් සම්බතාවයක අවසන් ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ගැටුමක තොරතුරු මිසේ සටහන් කරන්නට සිදු විය. නම් ගම් හෙලි කිරීමෙන් ඔවුන්ගේ දරුවන්ට සිදුවන හානිදායක ප්‍රතිඵල ගැන සිතා සත්‍ය නම් හෙලි නොකිරීමට අප තීරණය කළද මේ කතාව දින කිහිපයකට පෙර වූ සත්‍ය සිදුවීමකි. අඟුලුවා මහපිටියේ කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබෙන්නේ මාස 6කට පමණ පෙර තම ගමේ කාන්තාවක් සමගයි. මාස කිහිපයක් ගත වෙන විට අනියම් සම්බන්ධතාවයේ පැවතු කාන්තාවගේ සැමියාට මේ පිළිබඳ හෝඩුවාවක් ලැබෙන්නේ අහඹු ලෙසයි. තම බිරිඳගේ වෙනස් වීමත් සමග ඒ පිළිබඳ අවධානය යොමු කළ සැමියාට තම බිරිඳගේ ප්‍රේම සම්බන්ධතාවයේ තිබෙන බව සාක්ෂි සමග ඔප්පු කර ගැනීමට හැකි වෙනවා. තම බිරිඳගේ සහ අඟුලුවාගේ රහසිගත ප්‍රේම සම්බන්ධතාවයේ දැනගත් සැමියා තම බිරිඳව අඟුලුවාටම බාර දීමට සිතා නවකත්තේගම පොලිසියට පැමිණිල්ලක් කරන්නේ මාස 6කට පමණ පෙරදී. නවකත්තේගම පොලිසිය ස්ථානාධිපති නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා කරුණු පැහැදිලි කර දීමෙන් පසුව නැවත තම බිරිඳ බාර ගැනීමට සැමියා කටයුතු කරන්නේ තම දරුවන්ගේ අනාගතයට කැළලක් නොවන්නට වග බලා ගනිමිනුයි. ඉන් අනතුරුව මෙම පවුලකට ජීවත් වුවද නමුත් වරින් වර දෙපාර්ශවයේ ඥාති සම්බන්ධතා ඇති අය අතර පොඩි පොඩි ආරාම් ඇති වී තිබෙනවා. දින කිහිපයකට පමණ පෙර ප්‍රදේශයේම ගොයම් කැපීමට කුඹුරට ගිය සුනාමියක් මඩේ එරී ඇති බවට දැනගත් අඟුලුවා එම ස්ථානයට යන්නේ සුනාමිය මඩෙන් ගොඩට ගැනීමට උදව් කිරීමටයි. එහි ඊ අඟුලුවාට දැක ගැනීමට හැකිවන්නේ තමා ප්‍රේම සම්බන්ධතාවයේ පැවතු කාන්තාවගේ මාමාගේ සුනාමියයි. සියල්ල අමතක කර එහි තිබූ සුනාමිය මඩෙන් ගොඩට ගැනීමට අඟුලුවාද සහයෝගය ලබා දී තිබෙනවා. පසුව හොඳින් කතාබහ කරමින් සිටි ඔහු සහ අනියම් සම්බන්ධකම පැවතු පෙම්වතියගේ මාමා අතර බහින් බස් ඇතිවීමක් දුර යාමෙන් ගැටමක් හටගෙන තිබෙනවා. ඒ අතර මාමාගේ ඇඳුමක්ද ඔහුගේ අතින් ඉරී යාම සමග මාමා ගමේ කිහිප දෙනෙකුට කතා කර තිබෙනවා. ගැටුම ටිකෙන් ටික වර්ධනය වන්නට පෙර අඟුලුවා එම ස්ථානයෙන් පිටව යනවා. නැවතත් මත්පැන් බෝතලයක් සමග අඟුලුවා කුඹුරට පැමිණෙන්නේ ගැටුමට ලක් වූ ප්‍රේම සම්බන්ධතාවයේ පැවැත්වූ තැනැත්තියගේ මාමා සමග සමාදානය වීමටයි. පසුව දෙදෙනම වත්මන් පානය කරමින් සිටේදී මාමා විසින් එන්නට කියූ පිරිස එම ස්ථානයට පැමිණීමත් සමග යළි සුළු ගැටුමක් ඇති වී සුළු තුවාල ලබා මාමා කියන අය ගල්ගමුවේද තවත් එක්කෙනෙකු නවගත්තේගමේද රෝහල්ගත වෙනවා. අඟුලා නොහොත් පසුදා ගමෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව අඟුලුවාගේ යහළුවෙකු අත්අඩංගුවටගෙන පසුව අඟුලුවා නොහොත් 14 වෙනි දින අත්අඩංගුවට ගන්නවා. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට ඇපලැවිලවා. ඇපලැබූ අඟුලුවා ගෙදරට පැමිණීමත් සමග ගමේ කඩේකට ගිය පසු කඩේ ළඟ සිටි නිවාඩු ලබා පැමිණ සිටි යුද හමුදා සෙබලෙක් "තෝ කොහොමද ඇපගත්තේ?" යැයි අඟුලුවාගෙන් ප්‍රශ්න කර තිබෙනවා. නමුත් පොඩි කතාබහක් ඇති වී පසුව අඟුලුවා එතනින් පිටව ගොස් පොඩි අඩියක්ද ගසා නිවසට ගොස් නිදාගෙන තිබෙනවා. යුද හමුදා සෙබලා බුද්ධි ආසිරිගම ගමේ 15ක් 20ක් සමග අඟුලුවාගේ නිවස වටකර ගල් ගසා තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. අඟුලුවාගේ නිවසට පැමිණි පිරිස පහර දීමට පටන් ගැනීමත් සමග චේන් ෂෝ එක ක්‍රියාත්මක කර අඟුලුවා හතර වටේ කරකවමින් පැමිණ සිටි පිරිසට පහර දී තිබෙනවා.
එම අවස්ථාවේදී පුද්ගලයන් දෙදෙනෙකුගේ මුහුණ දනල අත්කපී යාම සමග කවුරුත් හෝ නවගත්තේගම පොලිසිය දැනුවත් කර තිබෙනවා. වහා ක්‍රියාත්මක වූ නවගත්තේගම පොලිසිය අඟුලුවා යන අයව චේන්ෂෝ එකත් සමග අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. මේ වෙන විට මුහුණ නහය අත්කපීම නිසා දෙදෙනෙකු පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මෙහිදී ගැටමක් නිර්මාණය කිරීම සහ අයුතු ජනරාශියක් රැස්කිරීම යන චෝදනා මත වැඩිදි කරුවන්නේ කවුරුන්ද යන්න තීරණය වනු ඇත.